යම් කිසි පුද්ගලයෙක් යම් යම් වස්තු ගැන තියෙන තණ්හාවෙන් වස්තු කියවම වස්තු හෝ පුද්ගලයෝ ගැන තියෙන තණ්හාවෙන් මාර්ගයේ යන ජනතාව දැන් මේ මේකේ තේරුම මම කියන්නේ මේක අපිට ගැළපෙන පරිදි අපි හදාගමු මොකද මාර්ගයේ යන ජනතාව කොල්ල කන වැඩ පිළිවෙලක් තිබේ ඒ කාලේනේ දැන් පොලිසිය මාතුරු ඉන්න නිසා ඒවා ඉතින් අඩුයිනේ දැයි යන්නේ යටි කූට්ටු වැඩනේ අපි ඒ අපිට ගැළපෙන පරිදිනේ අපි මේ කතා කරගන්නනේ මේ සමාජ සත්‍යෙට වස්තු තණ්හාවෙන් පෙළෙන කෙනේ මාර්ගයේ යන ජනතාව මංකොල්ල කාලා ඒ අයව නසලා විනාශ කරලා ඒ අයගේ බඩු මුට්ටු පැහැර ගැනීමේ ක්‍රියාවලිය ඉදලා ඉන්නවනම් ආන් මේ කෙනා වසලෙක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැන් ඔබට මතක් වෙනවා පිට පොකට් ගහන අය මාල කඩන අය ඒගොල්ලෝ නේද ඔබට මතක් වෙන්නේ මන් පහරන අය ඒ වැඩ එකක්වත් ඔබ කරන්නේ නැහනේ ඒක නිසා අපි ඒක අයින් කරමු දැන් ඔබ කරන වසල වැඩේ ගැන කතා කරමු ඔබ කොහොමද ඔකට සම්බන්ධ වෙන්නේ කියලා ඔබට හම් වෙනවා හොඳ අවේදම ඔය ඔබ රස්සාවෙන් අයින් වුණා රස්සාවෙන් අයින් වෙනකොට ඔබට හම් වුණා ලක්ෂ 20ක් විතර අල්ලපු වත්ත අල්ලපු පොල් කෑල්ල හොඳ සාරෙට වැවිලා තියෙනවා මේකෙන් කොහොම හරි මේක ගත්තා නම් මේ මැද කම්බියට ගැලෙව හැකියි වත්ත ලොකු කරගත්ත හැකියි ගියා පොල් වත්තේ අයිතිකාරයව හම් වෙන්න පොල් වත්ත විකුණනවද නෑ නෑ ඔක විකුණන්නේ නෑ එයා විකුණන්නේ නෑ කිව්වට ඔබට තාම පොල් වත්ත ගන්න ආසයි මොකද මේ දෙකකට යා කරගන්න පුළුවන් එතකොට ආයිත් ඇහුවා විකුණන්නේ නැද්ද මොකක් හරි කළද වැඩි ගානකට හරි කමන්නේ බෑ එහෙමම ගියා කට්ටලි මහත්තයා ගාවට අපි අල්ලපු වත්ත ගන්න මට මොකක් හරි කළාද ආ ඔක ප්‍රශ්න නෑ මහත්තයෝ මට එයාගේ අයිතිකාරය මහා එක්කෙනාගේ නම ගෙනත් දෙන්න දෙන්නත් එක එකතු වෙලා වැඩේ කළා මහ ගහව යන්නා පැලවලට නැගිහිර ඉන්න බෑ ඒක නිසා ඉඩම් විකුණන්න තීරණය කළා වන්න කවුන්ටත් වඩා වැඩි ගාණක් දීලා කත්තා වසලේද නැද්ද ඔබ ඔය වගේ වසල ඒවා අහලා තියෙනවද නැත්නම් මාත්‍රයක් හරි සම්බන්ධ වෙලා තියෙනවද නැත්නම් ඍජුවම වට සම්බන්ධ වෙලා තියෙනවද කියලා ඔබ තමයි දන්නේ මාර්ගය රකගෙන ඉඳලා නෙමෙයි කලේ එහෙම නෙමෙයි පිරිමින්ට අපි පිරිමියෙක් ගත්තොත් ගමේ ඉන්නව හැඩකාර ළඳක් ගෑනු කෙනෙක් කසාද වැඳලා ඉන්නේ හැබැයි මේ ගෑනු කෙනා ගැන හිත ගිහිල්ලා තියෙන මේ මනුස්සයාට මිනිහා ඉන්නකම් මේ ගෑනු කෙනත් එක්ක සම්බන්ධකම් පවත්වන්න බෑ ගෙදර කවුරුත් නැති වෙලා බල්ලා ගංජා ටිකක් කුඩු ටිකක් හොයාගෙන ගෙදරට ගින් දාලා පොලිසිය මාතරුන්ට කෝල් එකක් දෙනවා ආවල් දෙන ගංජා තියෙනවා චිත්‍රපටිවලවත් මේව දැකලා නැද්ද ඔබ හිතනවද මේවා කරන්නේ නැහැ කියලා මිනිස්සු මම දැන් සියුම් තැන් වලට එනවා එතන ඔබ අහුවේ වස්තු තණ්හාව නිසා පොලිසිය මහතුරු ආවා ගෙදර චෙක් කළා චෙක් කරනකොට බඩු අහුණා දැන් මොකද කරන්නේ අර මහත්තයා වරගෙන යනවා පොලිසියට අවුරුදු දෙකකට හිරේ ගියා දැන් හරි අමු වසල ගතේ ආයේ සතර පායින් මෙහාට අඩියක් තියන්න හම් වෙන්නේ නැහැ මල්ලිට ගෙනාව පැන්සල් පෙට්ටිය දැන් මේ පොඩි එක කාලේ කරපුවා මේ මතක් කරන්න දන්නේ ලොකු කෙනා වසල යනවා පොඩි කෙනා වසල පැටියා දැන් වසල පැටිය කාලේ වෙච්ච වැඩ කරන් බලන්න හදන්නේ දැන් මේවා කියන්නේ මෙතනදී මේවා ඔබ අතින් නොවෙන්න මේ අමු වසල ගති මේවා වසල හිත හිතුවනම් වසල හිතක්කේ හිතුවනම් මේ වගේ දෙයක් කරන්න මල්ලිට පැන්සල් පෙට්ටියක් ගෙනාවා අයියට පැන්සල් පෙට්ටිය නැහැ පරණ එකමයි තියෙන්නේ හිමීට අම්ම ගාවට කියලා කියනවා මල්ලි නමක දවස් දෙකෙන් කඩා ගන්නවා පොඩිනේ ඒක නිසා මගේ එක දීලා ටිකක් හුරු වුණාට පස්සේ අලුත් එක දෙමු. පැටිය කාලේ කරපු වසල වැඩය. ඔබගේ දරුවෝ එහෙම කරන්නේ නැද්ද බලන්න. පැන්සල් පිටියට ෆෝන් එකක් එහෙම ගෙනාම අයියා ගාව තියෙනවා පරණ ෆෝන් එක. මොකද අයියට කලින් ෆෝන් එක දුන්නනේ. මල්ලිට අලුත් ෆෝන් එකක් ගෙනාවා. දැන් අයියා හිමීට ඇවිල්ලා අම්මට කියනවා මොකද්ද?
ඕක දවසින් දෙකෙන් කල්ලා දා ඒ. එයා පාවිච්චි කරන්න දන්නේ නැහැ නේ ඕක. ඒක නිසා ඒක මට දීලා මේක යාට දෙන්න. පොඩි කාලේ කරපු වසල වැඩ. මේකේ වසල වැඩ ලක්ෂයක් විතර තියෙනවා. අද රෑ වෙනකන් අපිට මේවා කියන්නේ නැහැ නැත්තම්. මේක මේකට අනුකූලව ඔබ කරන දේවල් ඔබ හිතන්න. ඒකයි මම මේ ඔබට කියන්නන්නේ. වැඩ කරන තැන. බොස්ගේ හිත දිනාගෙන කටයුතු කරන්න. ඒ කියන්නේ ඊළඟ ප්‍රොමෝෂන් එක ගන්න. ඊළඟ තනතුර ගන්න. කී දෙනෙකුට විරුද්ධව බොස් ඉදිරියේ කේලම් කිව්වද ඔබ? ඍජුවම හෝ වක්‍රව හෝ බොස් තව කෙනෙක් ගැන කලකිරිලා ඉන්න වෙලාවට ඒ කලකිරීම වැඩි කිරීම උදෙසා ඔබ කොච්චර ගත කේලම් කිව්වද? ඔය ඔක්කොම වසල ගති. ඇයි? ඔබ වස්තුකාමයට ආසයි. ඔබ කැමති අර තනතුර ගන්න. ඒ තනතුර ගන්න කැමති නිසා ඔබ මොකද කරන්නේ? ඒකට විරුද්ධ ඒ තනතුර ගන්න ඉන්න තව 30ක් ඉන්නවනම් ආන් ඒ සීල දෙනාට විරුද්ධව කටයුතු කරන්න පටන් ගන්නවා. වසල ගති. ඔබගේ ආයතනවල ඕවා තිබිලා නැද්ද? ඔබට ඔහොම අත්දැකීම් ලැබිලා නැද්ද? අනිත් 30කින් හරි. පින්වදින වසල ගති. මේ ලංකාවේ ඉන්න මිනිස්සු වසල සූත්‍රයේවත් අරුම ධර්ම කියවලා තියෙනවනම් ඒක තේරුම් අරන් තියෙනවනම් ලංකාව කියන හරි සුන්දර රටක් වසල සූත්‍රයේවත් දන්නේ නැහැ. Tamanṭa මොනවා හරි දෙයක් ගන්න. ගෙයක් ගැනීමට හෝ වේවා. කඩයක් ගැනීමට හෝ වේවා. තවිද්දෙක් නම් පන්සලක් ගැනීමට හෝ වේවා. අමනුෂ්‍යයන් සම්බන්ධ කරගෙන යම් වැඩ පිළිවෙලක ඉඳිනවනම් මේ කඩපේලිය ගණන් වැඩි. කොහොම තව ටිකක් පාළුවට ගියාන අඩුවට ගත්ත හැකි. අමනුෂ්‍යයන් සම්බන්ධ කරන නියම් ක්‍රියාපටිපාටියක් කරනවා. ඔබ මේ වහලා නැද්ද තේඟදනි? ඉඩමක් ගන්න ඔබ බලන්න ගියාට පස්සේ ඉඩම ගණන් වැඩි. ඉඩම ගන්නත් උන හැබැයි ගණන් වැඩි. කටරි මහත්තයෙකුට කියලා නැද්ද ඔබ? ඉඩම පොඩ්ඩක් ගන්න අඩු කළා වගේ ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා. වස්තුකාමයෙන් මත් වෙලා අන්නේ ලෝකවාසී සත්ත්වෙන්ට අවැඩ අසාධාරණ කරනවා නම් යමෙක්. ආන් ඒක වසලේකි. බලන්න ඔබ තුල මේක පොඩ්ඩක්වත් නැද්ද කියලා. තියෙනවනම් වහ වහ දුරු කරගන්න පිංගුතුනි කවර කවදාක්වත් ඒක කරන්න එපා. අනන්ත සංසාරේ කරපු ධර්මයක් කළේ අපි ඕම තමයි. අපිට මොකද්ද ඕනේ උනේ? ඒක තමයි කළේ. කොසල රජුරු එක්තරා කෙල්ලෙක්ව දැක්කා, කාන්තාවක්ව දැක්කා. මේ කාන්තාව කසාද බැඳලා ඉන්නව මිනිස්සෙක්. හැබැයි මේ කාන්තාව කොසල රජුරන්ට හරි ලස්සනයි. ඒක නිසා කොසල රජුරන්ට ඕන වුණා කොහොම හරි මේ කාන්තාව අන්තපුරයට ගන්න. කසාද බැඳලා ඉඳ ගන්න බෑ. ඒක නිසා අර මිනිස්සයව මරන්නේ වැඩපිළිවෙලක් ලෑස්ති කළා. ජනතා අප්‍රසාදයෙන් නොවන පරිදි. නගරෙන් පිටතට ගිහිල්ලා යම් යම් දේවල් ටිකක් ගේන්න කිව්වා. හොයා ගන්න අමාරු ඒවා ටිකක්. අරුණුවන් මැටි ආදි වශයෙන් එහෙම තියෙන ටිකක් ගේන්න කියලා. ගියා එළියට. අර මිනිස්සයා කොහොම හරි ඒ මිනිස්සයාගේ තියෙන පිනකට හරි. ඒක ලොකු කතාවක්. ඉතින් ඔක්කොම මං කියන්න අවශ්‍ය නැහැ. කොහොම හරි වෙලාවට කලින් එනකොටම එනවා දැකලා කිව්වා ගේට්ටු වහන්න කියලා ඔක්කොම. අරයට කියලා තිබ්බ ගේට්ටු වහන්න කලින් ඇතුළට ආවෙ නැත්නම් ඔබ හිත ගසා දානවා කියලා. ඔය ඔක්කොම උත්සාහ කළේ මොකටද? ඔය ඔක්කොම උත්සාහ කළේ අර වස්තුකාමී නිසා. අර වස්තුව ගන්න. එදා රාත්‍රියේ හීනෙන් දැක්කා. අපාය ඉඳලා එක් මතු වෙනවා එක නිරිසත්වෙක්. එක්කෙනෙක් මතු වෙලා යන්තම් උඩට ඇවිදිලා දු කියනකොට මාපහ වැදලා යනවා ඇතුළට. ඊට පස්සේ තව එකෙක් එනවා උඩට. ඒකටත් කියන්න පුළුවන් එක අකුරක් විතරයි. ස කියලා ඇතුළට බහිනවා. ඔයගේ හතර දෙනෙක් එනවා දුස නසෝ කියලා ඇතුළට යනවා. මොකක්ද කියලා හිතාගන්න බැහැ. අන්තිමට බුදුහාඳුරගෙන් ඇහුවට පස්සේ තමයි විස්තරය කියන්නේ තථාගතයන් වහන්සේ. ඔය හතර දෙනත් කාමෙන් මත් වෙලා අනිත් අයගේ ජීවිතවලට හිංසා පීඩා කරපු හතර දෙනෙක්. ඔය ගාත හතරක් කියන්නේ. උඩට ඇවිල්ලා ඉන්න පුළුවන් කොච්චර කාලයක් විතරද? එක අකුරක් කියනකම් විතරයි. ආයෙ ඇතුළට ඇදලා යනවා. ගාත හතරක් කියන්නේ ඉන්නේ. ඒ ගාත හතරේ තියෙන අර වගේ ඒවා. රජුරවන්ට හිඳ හරි දන්නෝ ඒක ඇහුවා. එකදෙනි ඔබගේ ජීවිතෙත් ඔබ වෙලා ඇති. ඔබ තරුණ කාලේ ඕනසරන් ඔබ වෙලා ඇති. තරුණ කාලේ ඉන්න අය ඔබ කරනවා ඇති. ඔය ලේසි පහසු වෙන මේ ඔබ ගිනි. ඔය කරන වෙලාවට නම් ඔබ හරි මී පැණි වගේ. නවත් විඳින්න ගියාම ඔබ අප්‍රමාණ ගිනි. ඒක නිසා වස්තුකාමී මත් වෙලා
කිසිම සත්වයකට හිංගයක් හිංසාවක් කරන්න එපා. ලෝකයාට අවඩ සාධාරණයක් කරන්න එපා. අනන්ත සංසාරේ කරගත්ත ටික හොඳටම ඇති. ওই ටික ගෙවන්න බෑ තව කල්ප කෝටි සතසහස්‍රයක් ගියත්. මේ දහමට නැඹුරු වෙන්න පුළුවන් තරම් නැත්තම් ඔබ ඔබවම විනාශ කරගන්නවා. වස්තුකාමයේ හිටින තාක් කල්පෙන් වෙතනේ ඕක උමනා වෙනවා. ඕක උමනා වෙලා මොනෝම හරි ක්‍රමයක් අඳුම සරේ බෝධි පූජා හරි තියෙනවා. පොල් ගහනවා ගිහිල්ලා. ඒක තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම උදෙසා. තමන්ගේ දුව මම මේ එක එක කාරණා කියන්නේ. මම හැගේ හොර එලි වෙනකන් කියන කාරණා තියෙනවා මේවා සම්බන්ධව. තමන්ගේ දුව යාළු වෙලා තියෙනවා නොහඹිනා කොල්ලෙක් එක්ක. පවුලට ගැලපෙන්නේ නැහැ. මොකද දුප්පත්තු. දුප්පත් කොල්ලෙක් එක්ක යාළු වෙලා. දැන් අම්මා තාත්තට ඕනේ දුව ගන්න ආපහු. දැන් මොකද කරන්නේ අම්මා තාත්තා? මහ බලවත් තාත්තෙක් නම් මොකද ඉස්සෙල්ලම කරන්නේ? සල්ලි ටිකක් යෙදම් කරනවා. එහෙම නැත්නම් සමන්ට පිළිසින්න ඕන නම් එයාට කියනවා. අරුව මරලා හරි කමක් නැහැ දුව එක්කම වරෙන්. හරනම් ඌව මරලා නෙමෙයි නේද? ඉස්සෙල්ලා තමන්ගේ කවනේ හදා ගන්න ඕනේ. එහෙනම් මුලින්ම කරන්න මොකද්ද? සමන්ට වෙඩි තියා ගන්න. ගෑයේ. නරකට දුව එක්ක හැදුවේ කවුද? තව එක එක පැනල යන තරම් නරකට දුව එක්ක හැදුවේ කවුද? තමන්නේ. එහෙනම් තමන්ට වෙඩි තියා ගන්න මුලින්. මෙහෙම කරන්නේ නැහැ. මං ඉඳලා අනිත් ලෝක සත්‍යය නැසෙන්න ඕනේ. ඒක නිසා අපි මොකද කරන්නේ? අර අර අහිංසක දරුවා මරන්න වැඩ පිළිල කරනවා. අර දෙන්නත් එකතු වෙලා තමයි වැඩේ කළේ. නම තමන්ගේ වස්තුව තමන්ට ගන්න. අර අහිංසක දරුවා මරන්න නියම කරනවා. ඒ බලවත් නම් බලවත් නැත්නම් කෙලීම කසරි මහත්තයා තමයි ඊට පස්සේ ඉන්නේ. ඇයි පත්‍රවල දාලා තියෙන්නේ? අහවල් කුණ්ඩ වාලියා කියලා දාලා ඊට පස්සේ අනියම් සම්බන්ධතා කඩනු ලැබේ. පිළිගන්නේ ඔය දාලා තින්නේ ඇයි දන්නවද ඒවා? අද සමාජයේ ඉන්න අයගෙන් 90%කට අනියම් සම්බන්ධතා තියෙනවා. 90%කට අනියම් සම්බන්ධතා තියෙන මෙතන ඉන්න කාටවත් නැහැ. ඒකින්ද ඒක අවුලක් කරගන්න එපා කවුරුත්. මෙතන ඉන්න කාටවත් නැහැ. නමුත් 90%කට අනියම් සම්බන්ධතා තියෙනවා. නෝනලානන් තප්‍රමාණව දුක් විඳිනවා. මාත්‍රුන් අනියම් සම්බන්ධතා තියෙන නිසා අනියම් සම්බන්ධතා සියල්ල නතර කරනු ලැබේ. නෝනල යනවා ඒ වට. නෝනල ගිහිල්ලා ඊට පස්සේ තමන්ගේ නම පොලේ තියෙන අසුචි දෙනවා මේක මතුරලා දෙන්න කියලා. මේ අසුචි ගියහම නකවනවා තමන්ගේ මහත්තයාට. මොකටද? අර වස්තුව බේරගන්න. මෙතන නැතුවද එහෙමයි. අපි හිතමු මෙතන නැහැ කියලා. අවුරුදු 10 පෙන්න ගමන් අරුවට පිළිකාවක් හැදෙනවා. මේ රමනුස්සය ඇඟට හිර වෙලා ඉන්නේ. එහෙම වර දීපේ ඇඟට අල්ලලා පිළිකාවක් බවට පරිවර්තනය වෙනවා. වෙන ඉවරයි. තමන්ගේ වස්තුව තමන් ගාවට ගත්තා. ලෝක සත්‍යයට හිංගින්සාවක් කළා. දැන් ඔබට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මගෙන්. එතකොට හාමුදුරනේ මගේ මහත්තයා මේ වණියම් සම්බන්ධතාවක් තියෙනවනම් මං කරවාගෙන ඉන්නේ කද කරන්න තියෙන්නේ කියලා. මට ඒකට උත්තර දෙන්න බෑ. ඇයි? ඔබ ওই මහත්තයාව කතාද මැද්දි මගෙන් අහලා නෙමෙයි. දැන් මට ඔබට එක දෙයක් කියන්න පුළුවන් ලෝක සත්‍යයට හිංගින්සා කරන එක නතර කරන්න. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ සෙනෙහෙනි ජීවිතේ කියලා. ලෝක සත්‍යයට හිංගින්සා කරන කෙනෙක් නෙමෙයි. ඔබට අරිහතුන් වහන්සේ නමක් වෙන්න ඕන නම් කවදා හරි ඔබගේ වස්තුව ඔබ ඔබ දෙසට ඇදගෙනීම උදෙසා ලෝක සත්‍යයට හිංගින්සා කරන්න එපා. ඒකයි මම ඔබට කිව්වේ දහම අවබෝධ කරන්න පිංගුතුනි. එතකොට ඔබට පුළුවන් ඔය කොයි කවුරුත් අතහැරලා දාන්න. නැත්නම් ඒ ගනුදෙනු වලට සම්බන්ධ වෙන්න වෙන්නේ ඔබට. කෙහෙවලු පටලව ගන්න වෙන්නේ. එහෙම නොගියත් කෙහෙවලු පටලව ගන්න නොගියත් හිතින් අනන්ත අප්‍රමාණව සාප කර කර ඉන්න වෙන්නේ. ඒ සාපේ ලේසි පහසු එකක් නෙමෙයි. මං ජාති ජාතිත් ඔගෙන් පලි ගන්නවා කියලා එහෙම හිතාගත්තා නම් ඔබගේ මුළු සසරම ඉවරයි. ඔබගේ මානසික තත්ත්වය හදාගන්න පින්තන යන්නේ එකා ගියද එන්නේ. යමක් කියලා පැහැදිලි කළ දෙන එක වෙනම දෙයක්. මං කිව්වේ හිංගි හිංසා කරන්න එපා කියලා. එකපාරම යන්නේ එකා ගියද නෙමෙයි. ඒ වෙනුවෙන් කාටවත් හිංගි හිංසා කරන්න එපා. නෝනට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා ආරංචි වෙච්ච එක මම මහත්තයාට මොකද වෙන්නේ? දරා ගන්න බැරි නම් මහා වේදනාවක් ඇවිදින්න. එක්ක නෝනට පොළු පාර ගහනවා. එහෙම නැත්නම් ඒ අනියම් සම්බන්ධතාවයේ තියෙන මනුස්සයා හොයාගෙන ගිහිල්ලා ඉන්නා ඒකට පොළු පාර ගහනවා. නැත්නම් යාළුවෙකුට බාර දෙනවා. නැත්නම් පාතාලෙට බාර දෙනවා. නැත්නම් කට්ටලි මහත්තයාට බාර දෙනවා. ඒකත් හොඳ පාතාලයක් තමයි. අරක පේන්න මැරෙන්නේ අරක පේන්න නෙමෙයි. ටික 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 මැරෙන වැඩ පිළිලක් එතන තියෙනවා. ඔය ඔක්කොම වසල වැඩ. වසල කටයුතු කරන කෙනෙක් කවර කවදාකවත් නිවනට ලං වෙන්නේ නැහැ පින්වතුනි. ඒකයි වසල සූත්‍රයේ ඔබට කලින්ම කියන්නේ මේ. දැන් ඔබ බලන්න පින්වතුනි මේ වගේ සැඩවලට ඔබ සම්බන්ධ වෙනාම නැද්ද කියලා ජීවිතේ. යාළුවෙක්ගේ ගෙදර ප්‍රශ්නයක් ඇති වෙනවා.
ඒ යාළුවට ඔබ උදව් කරේ නැද්ද කියලා අර මිනිස්සුන්ට හිංගින්ස කරන්න ආ මන් දන්න හොඳ තැනක් තියෙනවා යයි යයි යන් ඒක කිවි ගහට යනවා වගේ තමයි අර ගෑණි ඉවරයි එන්නක යන්න කියලා එකගෙන යනවා දෙන්නෙක් සසර ගන් දෙනුව පියවනකොට අනිත් එක්කෙනා ඒකට සීනි දානවා මෝඩ වෙන්න එපා කාටවත් අවවාදයක්වත් දෙන්න එපා සිංහතුනි තව කෙනෙක්ව නසන්න ඒක ජංවා ද්විජංවා පී මතක තියාගන්න මේ ඇහැට මෙහෙන සත්ව විතරක් නෙමෙයි ඇහැට තියෙන නැති මිනිසකුත් ඉන්නවනේ ඒ අයවත් නසන්න උල්පන්දම් දෙන්න එපා හිංගි හිංසා කරන එක සාමලීම නවත්තර කරන්න අදිස්ථානයෙන් පුළුවන් ඔක් කරන්න දහම් අවබෝධ වෙනකල් දහම් අවබෝධ වුණාට පස්සේ ඔය ප්‍රශ්න එකක්වත් නැහැ දහම් අවබෝධ වෙනකල් අදිස්ථානයෙන් ඔක් කරන්න පුළුවන් ඔබ සිහි කරලා බලන්න අතීත සංසාරේ කරපුවා එකක් එකක් නැද ඒවා සිහි වෙනකොට ඔබට තේරෙයි කරලා තියෙන්නේ මේ જાතිය ඒවා කියලා එහෙනම් ආපහු ඔක් කරනවා කියලා කියන්නේ ඒවා ඒ අනන්තර බහිනවා මෙහි අපි සමනන්තරි හදලා තිබ්බට පස්සේ අනන්තරි ඇවිල්ලා ඒකේ බැහැලි වෙලා අපිට මහ විනාශයක් වෙනවා අපි මොකද නිවන් දකින්න පැත්තකින් දින වෙන වැඩ කරන්න වෙන්නේ ඊට පස්සේ ඒක නිසා අදිස්ත්‍රාණයෙන්ම කටයුතු කරන්න මේ කිසිම දෙයක් නිසා කිසිම දෙයක් මගේ කර ගැනීම උදෙසා මම මේ ලෝක සත්‍යයට හිංගි හිංසා කරන්නේ නැහැ කියලා තද අදිස්ත්‍රාණයක් තියාගන්න හිතේ ඕන් ඔය අදිස්ත්‍රාණයෙන් ඔබට කටයුතු කරන්න පුළුවන් නම් පින්වතුනි ඔබ මේ බණ අහනෙහි ඇති ප්‍රයෝජනයක් තියෙනවා මේ බණ ටික අහලා ඔබ යන්නේ ත්‍රිවිධකෙන් භාගයක් දැනගෙන නම් හැබැයි ගිහිල්ලා ඔබගේ යමක් කරගැනීම උදෙසා තව කෙනෙකුට හිංගි හිංසා කරනව නම් තේරුමක් ඇති වැඩක් නෙමෙයි ඔබ මේ කරලා තියෙන එතනට ඇවිදලා ඒකයි මම ඔබට කියන්නේ මේවා හරි සරල දේවල් මම මේ කියන්නේ එතකොට ඔබට හිතේ මේ සරල දේවල් නෙමෙයි මොනවද මේ නැත්නම් මේවා තමයි සිනිසිරි ඔබගේ නිවන සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ අප්පකාතේ කියන තැනට මිනිසුන් වැහැලා තියෙන්නේ ඔන්න ඕක නිසා. නිසා දහම අමාරු නිසා නෙමෙයි. දහම හරි ලේසි මේ. මේ සුදු තියන්න පුළුවන් නේ දැන් අරගෙන. දහම හරි ලේසි. මොකද හොයලා දුන්නාට පස්සේ ලේසි. හොයන්න හැම ලේසිද? හොයන්න හැම ලේසි නෑ. හොයලා දුන්නාට පස්සේ ලේසි. ඒ සමානයි එන්නේ. හොයලා දුන්නාට පස්සේ හරි ලේසි. සයිසෙක් නිව්ටන් කොච්චර දුක් විඳින්නේ නැද්ද ඕක හොයාගන්න. ඒකයි තියෙන්නේ. ඒක නිසා ඔබගේ නිවනට තියෙන බාධක ටික දුරු කරගත්තාම ඔබට නිවන් මඟ වැඩිලේ ඉබේම සෝතාපන්න ඵලය ඒකාන්තයෙන්ම අවශ්‍යයි. අර යතුද ඒකත් එක්ක ඊටු ටික කරගෙන යන්න. ඒකාන්තයෙන්ම ඔබට මේ වැඩ පිළිවෙල කරගත්ත හැකි. එහෙනම් අද තරේ මධිස්ථාන කරගන්න මෙන්න මේ වසල ගතිය සහ මුලින්ම අයින් කරගන්නවා කියලා. දැන් මොකද්ද වසල ගතිය? කිසිම සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තුවක් නිසා මම කිසිම ලෝක සත්වයකට හිංගි හිංසා කරන්නේ නැහැ කියලා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ